Hi, welcome back to my YouTube channel. Ithin adha mama devlog ekak thamai aragena aave. Adha ithin podi wedakata eliyata thamni yanna thamai mama me lahasthi wenne. ඉතින් අද මුලින්ම මම යනවා පල්ලියට. ඉතින් පල්ලියේ ලස්සන ගවලනක් තියෙනවා ළමයි මම ඔයාලට පෙන්නන්නම්. හරිද? ඉතින් පල්ලියට ගිහින් ඊට පස්සේ අපිට යන්න තියෙනවා ක්‍රිස්මස් gift එකක් ගන්න. ඉතින් ක්‍රිස්මස් එකට මම කලින් වීඩියෝ එකක් දැම්මා gift ගත්තා ඒ උනාට තව gift එකක් ගන්න තියෙනවා. ඉතින් ඒක ගන්න තමයි අද මම මේ යන්නේ. I think them may have it in Nepal later. I think make a Lurdu de Mani and Gepaliak. I think Mangal to make a pen and nung. Tatam Harima lesson a paliang. Mama Samaning may palliate in a mamai. I think of Ibalamu paliatra de Kahila. ඉතින් ළමයි මේ තමයි මම අර කියපු ගවලෙන මේ පල්ලිය හදලා තියෙන ඉතින් හැම අවුරුද්දෙම වගේ මේ ගවලෙන මේ පල්ලිය හදනවා ඒක ඇත්තටම මහරම ලස්සනයි ඉතින් නත්තල් කාලේ පටන් ගද්දී මම හුඟක් වෙන්නේ මේ ගවලනේ බලන්න තමයි ඇත්තටම හරිම ලස්සනයි මේක හදලා තියෙන කියන්නේ උදේ වෙනවා ඊට පස්සේ ටිකකින් ආය රෑ වෙනවා අන්න එහෙම ඉතින් ජේසි ඉපදුණු ගවලෙන හදලා එතකොට ඒ ගවලෙන ළඟින්ම තව ඒ ගම්මානෙ විදිහට ලස්සනට හදලා තිනා මිනිස්සු වැඩ කරනවා එයාලා වැඩට යනවා එතකොට රෑ වෙනවා අන්න ඒ වගේ ඉතින් මම මේකේ වීඩියෝ ක්ලිප් ටිකක් ඔයාලට දාන්නම් මේක බලන්න ඇත්තටම හරිම ලස්සනයි ඒකේ මිනිස්සු වැඩ කරන විදිහ හරි ලස්සනට පෙන්නලා තියෙනවා ගඟක් වගේ එකක් තියෙනවා ඉතින් මිනිස්සෙක් මාළු අල්ලනවා බැටළු තනකොළ ඒවා කනවා එතකොට සමහර මිනිස්සු යාලගේ වැඩ පොළවල් වල වැඩ සමහරු ගෙදර වැඩ ඉතින් එහෙම තියෙනවා ඇත්තටම හරිම ලස්සනයි මම ඔයාලා ඉතින් මේ වීඩියෝ කවලට දාන්නම් මේකේ වීඩියෝ ක්ලිප් ටික ඔයාලා බලන්න ඇත්තටම හරිම ලස්සන ගවලෙනක් මේක ඉතින් ළමයි බලන්නකො මේකේ දවල් වරුව හැම තිබිලා එතකොට ටික ටික රෑ වෙනවා. ඉතින් ඒකත් හරි ලස්සනට යාලා හදලා තියෙනවා. රෑ වෙනවා, උදේ වෙනවා. එතන මේක හරිම ලස්සනයි. ඉතින් එතනට ඇවිල්ලා හුඟක් මිනිස්සු මේ ගවලනේ බලනවා, වීඩියෝ කරනවා, ෆොටෝ ගන්නවා. එතරම් මාරම ලස්සන එක කියන දෙන්නේ නැහැ. ඉතින් චේසි පුදුණු ගව මඩුව හදලා තියෙනවා තාම චේසු බබා තියලා නැහැ මොකද ඉතින් 24 වෙනිදා රෑට තමයි චේසු බබාව හරියටම ගවලනේ එතනින් තියන්නේ මේ වීඩියෝ එක දාදින ළමයි ක්‍රිස්මස් පහු වෙලා ඉතින් මම ක්‍රිස්මස් එකට කලින් මේ වීඩියෝ එක කළේ කොහොම හරි ඉතින් මේ විදියට මම මේ ගවලනේත් ඔයාලට පෙන්වන්න නිසා වීඩියෝ කරගත්තා ඉතින් දැන් මම පල්ලියෙන් එළියට ආවා. තවත් චූටි දෙයක් ඔයාලට පෙන්වන්න තමයි යන්නේ. ඔන්න බලන්නකො මම දැන් ඔයාලට මොකද්ද පෙන්වන්න යන්නේ කියලා. ඉතින් කතෝලිකයි නම් හුඟක් දන්නවා ලංකාවේ තියෙන තේවත්ත පල්ලිය. ඉතින් එතන ලස්සනට ලූර්දු ගුහාව, ඒ කියන්නේ ජේසු අම්මා දර්ශනය වුණු ලූර්දු ගුහාව හදලා තියෙනවා. ඉතින් මේ පල්ලියෙත් මෙතන මේ විදියට හරිම ලස්සනට හදලා තියෙනවා. ජේසු අම්මා දර්ශනය වුණු අවස්ථාව. ඉතින් මෙතන දැන් වින්ටර් එක නිසා මේ කොළ හැලිලා මෙහෙම තියෙන්නේ හැබැයි සමයකට මෙතන කොළ වලින් ලස්සනට පිරිලා හරිම ලස්සනයි ඉතින් දැන් මින්ට් එක නිසා තමයි මේ විදියට කොළ හැලිලා තියෙන්නේ ඉතින් පල්ලිය ඇතුළට යන හැමෝම වගේ මෙතනටත් ඇවිල්ලා ඔරසං කියලා ඉටි පන්දමක් පත්තු කරලා තමයි යන්නේ ඉතින් එතනත් හරිම ලස්සනයි එකයි මං කිව්වේ මේ පල්ලිය හරිම ලස්සනයි කියලා
ඉතිං මම් පල්ලියටත් ගිහිල්ලා ඔයාලට පෙන්නන වීඩියෝ ටිකත් අරගෙන ඊට පස්සේ මෙට්‍රෝ ස්ටේෂන් එකට ආවා. දැන් මම මෙතනින් ඔහොම දූමවලට යන්න තමයි හදන්නේ. මොකද මට තව gift එකක් ගන්න ඕනනේ. ඉතින් ඉක්මනට ඒ gift එක අරගෙන ගෙදර ගිහින් ක්‍රිස්මස් gift එක රැප්පින් කරන්නත් ඕනේ. ඉතින් ඒව තාම මොකුත් මම රැප් කරලා නැහැ. ඉතින් දැන් මෙතනලා මම ඉන්නවා මෙට්‍රෝ එක එනකන්. එයාවට පස්සෙත් ඉක්මනට දූමවලට ගිහිල්ලා gift එක අරගන්න ඕනේ. ඉතින් ළමයි දැන් ඔන්න මෙට්‍රෝ එක ආවා. ඉතින් මම මේකේ ගිහින් තව මෙට්‍රෝ ලයින් එකක් අරගන්න ඕන. ඒ අරන් තමයි මම දූම් වලට යන්න ඕනේ. මේකේ කෙලිම දූම් වලට යන්න බෑ. ඉතින් ඒ වගේම වීඩියෝ කරේ නැහැ. ඉතින් මේ ටික විතරක් මම පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. ඉතින් ඔන්න මම දැන් දූම වලට ආවා. මේ වල ෂොප් එක ඇතුලේ නම් මම වීඩියෝ කරේ නැහැ ෂොප් ඇතුලේ. මොකද මම තනියමනේ ගියේ. මට ඉතින් කැමරාව අල්ලගෙන ඉන්න ලැජ්ජයි. ඒ නිසා වීඩියෝ කරේ නැහැ. කොහොමද එක gift එකක් මම අරගත්තා. ඒ අරගෙන මම තව gift එකක් ගන්න කියලා ගියා. ඒ උනට අරගත්තේ නැහැ. ඊට පස්සේ මම චොකලට් කඩේකට ගියා චොකලට් එකක් ගන්න. ආලම්මයි ඉතින් මේකේ වීඩියෝ එකකුත් මම අරන් එන්නයි මනට මේ චොකලට් කඩේ. මෙතන ඉදහනම් ගොඩක් සෙනග. මේක තට්ටු දෙකයි තියෙනවා මේ චොකලට් කඩේ. මේකේ මාරම එක් ජාතිවල චොකලට් තියෙන්නේ. ආසයි දැක්කහම කොහමරි. ඉතින් මම ඊට පස්සේ ගෙදරට ආවා. ගෙදර ඇවිත් ගෙදර කට්ටි එන්න කලින් ඉක්මනට මේ gift ටික පැක් කරන්න ඕන. ඉතින් දැන් අපි යමු gift ටික පැක් කරන්න. ඉතින් රැපින් පේපර් අරගෙන ওই සීරම අරගෙන මම දැන් මේ හදන්නේ gift ටික පැක් කරන්න. ඉතින් මේවා පැක් කරනවා මම ඔයාලට පෙන්වන්නේ නැති. මම හිතුවා නත්තලට කලින් මේ ටික ඔයාලට මේ වීඩියෝ එක දාන්න පුළුවන් වෙයි කියලා. ඒනොට ඉතින් බැරි වුණා. කොහොමද කමන්නේ. ඉතින් මේක මම රැප් කරනවා පොඩ්ඩක් ඔයාලට පෙන්වන්න. මේ තියෙන අපේ නිතුබ බඩතුණු gift එක. ඉතින් මේක මම වීඩියෝ එකේ වීඩියෝ කරගත්තා. ඉතින් මේ පොච්චිකේ බෑග් එක ඇතුළෙම තමා තිබ්බේ. ඕක ඉතින් මම පාර්සල් දෙකකට යාට පැක් කරා. එතකොට යාට තෑග් ගොඩක් වගේ දැනෙනවනේ. චූටි ළමයි ආසයිනේ ඉතින්. ඒ නිසා ඉතින් මේ විදියට ලස්සන්ට පැක් කරලා චූටි මලකුත් ගැහුවා. ඉතින් ඒ කරලා ඉක්මනට ක්‍රිස්මස් ට්‍රී එක යටින් මේ gift ටික තිබ්බා. ඉතින් මේ ටික තියලා ඔයාලට පෙන්වන්න පොඩි වීඩියෝ එකකුත් ගත්තා. ඉතින් ඒ ටික දාන්න ළමයි. ඉතින් අතට මේ වීඩියෝ එක ඉවරයි. ආයෙත් ඉක්මනටම වීඩියෝ එකකින් හම්බ වෙමු. Stay with me.